ईश्वर आशीर्वादे सुबादहामे उपरितम बल्यांकी शक्ति आशीर्वादे मगदारु हम दिनात मुझे बेवाक के लिए मां प्रार्थना करना अदा भी कथा करूँगा उन तक लुकु गिदी ये न बीते तो उन तक गिदी को वगावा को मुझे कराने के लिए मैं वगावा हरी मलेसी किसी मावार हुआ अपने हैं अपने हरी सैनसे में हरी सातुते आदरें कराने पुलवा मैं यार मल वगाव करना वगे कराने पुलवा वगावा तब मैं ये लोगों वगाव मुकदे ये लोगों वाला तीनों ने पुत्र पुंछ पुंछ माल ले द कहाँ पाट माल इतना कुछ दम पाट माल सुधु पाट माल मतलब देखा था तीनों ने कहाँ पाट माल दम पाट माल सुधु पाट माल गुडाम के लोगों वाले तीन मैं वारने आने द मैं माल वाले तीन वारने आने कहाँ पाट इतना कुछ सुधु पाट सह दम पाट एक थेथ वाक मतलब मैं विश्व तीन प्रबलतम शक्ति है आकर्षण कराने था मैं अपने आहार विधियता अपने बाविता करना බොහෝ ශාක වලට ශක්තිය ලැබෙලා තියෙනවා. ඒ ප්‍රබලතම ශක්තිය අනුභවයෙන් තමයි අපිට මේ ආහාර ලැබෙන්නේ. ඒ නිසා තමයි මේ පැහැයන්, මේ මල් වල මේ පැහැයන් තියෙන්නේ. ඉතින් එතකොට මේ එළවලු වගාවක් කියන ඕගලන්ගේ ගෙවත්ත සශ්‍රීක කරනවා කියලා කියන්නේ ඒ තුලින්ම දැන් ගොඩාක් දරුවන්ට අත්දැකීම් ඇති එළවලු වගාවකින් ඕගලන්ගේ ගෙදර සශ්‍රීක කරනකොට අර මුලින් නැතුව තිබුණු තමන්ගේ හිතට දැනෙන සැනසීම පුදුමාකාර විදිහට වැඩි කියලා ඔයාලට දැනෙනවා. මේ සැනසීම හොයන්න බෑ පුතේ කිසිම දෙයක් ගාව. ඒ කියන්නේ ඔය අපි කියන්නේ හුරු පුහුටි එක එක අරුමෝසන් ආපන්න ගාව මේ සැනසීම හොයන්න බෑ. මේ හැමදේම මේ විශ්වයේ තියෙන ප්‍රබලතම සංඛ්‍යාතයන් මතයි මේ හැමදේම සිදුවේ. එතකොට අර තක්කාලි මල් අල්ලනකොට එතකොට මෑ වැලක මෑ මලක් අල්ලනකොට වට්ටක්ක වැලක වට්ටක්ක මලක් අල්ලනකොට ඊළඟට පැෂන් ෆෲට් වැලක පැෂන් ෆෲට් මලක් අල්ලනකොට ඒකල ඒක ලස්සන සහ ඒ තියෙන සැනසීම එතනින් තමන්ට දැනෙන සැනසීම මහ පුදුමාකාර දෙයක්. ඉතින් ඒ සැනසීම විඳින දරුවෝ දැන් මේ වෙනකොට ඕන තරම් ඇති. මේ channel එකේ videos බලනවා නම් ඉස්සර මම ඔගලන්ව වගා චාරිකා එක්කගෙන ගියා. එහෙම බලනවා නම් ඔගලන්ට බැලුවා නම් ඒවයින් ඔගලන්ට හිතුණා නම් වගා කරන්න දැන් පුදුමාකාර ලස්සන්ට දරුවෝ වගා කරලා ඇති. ඉතින් මම අද හිතුව ඔගලන්ට කියලා දෙන්න ගෙඩි බොකෝව වගාව කොහොමද කරන්න කියලා. දරුවන්ට මතකද ඉස්සර දැන්ට අවුරුදු දෙකකට දෙකහ මාරකට විතර කලින් මම ඔයගලන්ට කන්ටේනර් රෝවින් එහෙම නැත්නම් මේ බඳුන්ගත වගාවක් පිළිබඳව කියලා දුන්නා. මේ බඳුන්ගත වගාවෙදි මම ගෝව වගා කරන්න තිබුණා. ඔයගලන්ට මතක ඇති. ඒ වගා කරේ මම අතු ගෝවා. ඊට පස්සේ මම ගෙඩි ගෝව වගා කරා. ඒකත් කන්ටේනර් රෝවින් විදිහට තමයි ඒක සම්පූර්ණයෙන්ම වගා කිරීම කරේ කන්ටේනර් ඇතුලේ මේ නිකම් සාමාන්‍ය पोलवे पाति वाले नहीं मम इट पास वगा करा पोलवे पाति वाले एक मम मेक बदलगत वगा वक्त गोव वगाव सिधुरा इट पास पाति वगा वक्त गोव वगाव सिधुरा मन दे तमाइ गुडा कैकेन मे गोव हदंडोने मे सीत देश को लेम देने गोव हरी अपूर्वट हेदेनो उलिए चेन तनक एक මට හිතුණා හැම පලාතකම හරි ලස්සනට ගිඩිගෝ වගා කරන විදිය ගැන දරුවන්ට කියලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ ලීෆි වෙජිටබල්ස්. එහෙම නැත්නම් අපි මේ කොළ පාටේ ඉලවලු වර්ග වගා කරනකොට අපිට පස්මාත්‍ය හොඳ සරු කරන්න භාවිතා කරන්න පුළුවන් හොඳම දේ තමයි වේලිච්ච ගොම. වේලිච්ච ගොම පුළුවන් තරම් तमंगे पस्माध्यते कृतुकिरीम तुलें मे पस्माध्य सरुकरगान पुलवांग एवगेम मे तमंगे वगाव कह गहने का नवत्तान पुलवांग अपि काबनिक वगावक्नी करान एतकोटे वेलिच्च गुम भाविता किरीम तमाई सुदुसु ईलंगट ओगलंट वेलिच्च गुम सोयागंट अपहसुइना गिरिदीसिया कुल वलसूर्यकांत कुल सह कैप्पेटिया कुल कैप्पेटिया कुल गिरिदीसिया कुल वलसूर्यकांत कुल टिकक अरगिन මේ කොළ හොඳට වේලලා වේලලා හොඳට කුඩු කරලා තියාගන්න මේවත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වගාව සඳහා මේ වගාව කහ ගැහෙනකින් බේර ගන්න අපිට මේවත් වගා කරන්න පුළුවන් ඊට අමතරව ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ
ගෝව වගාව කරනකොට ඩොලමයිට් මේස හැඳි දෙකක් විතර මම මේ කියන ඔගලන් හදාගන්න වගා මාධ්‍යට එකතු කරන්න ඕනේ. ඒකත් අත්‍යවශ්‍ය දෙයක් වෙන නිසා. හරි. අපි බලමු කොහොමද මුලින්ම ගෙඩි ගෝව වගාවකට පස් මාධ්‍ය සකස් කරන්න කියලා. පාත්තිය සකස් කරනවා නම් උස් පාත්තියක් විදිහට සකස් කරගන්න. ඒ වගේම මතක තියාගන්න ඕනේ විශේෂිතම දේ තමයි මේකට හොඳට හිරු එළිය වැටෙන සාමාන්‍ය පැය 6ක් 7ක්වත් හිරු එළිය හොඳට වැටෙන හිස් ඒ කියන්නේ හිස් අවකාශයක් එහෙම නැත්නම් ඔය ගස් වලින් හැවෙන වෙච්ච නැති හොඳ තැනක් තෝරගන්න ඕනේ. පස්මාදි සකස් කරනකොට ඔබලගේ සාමාන්‍ය මතුපිට පස් ටික තියෙනවා නම් ඒකට උදී මම මේ කියන විදිහට පස්මාදි සකස් කරගන්න ඕනේ. මතුපිට පස් කොටස් එකකට ඔගොල්ලෝ භාවිතා කරන්නට ඕනේ මම අර කලින් කිව්වා වගේ ගොම වේලුණු ගොම වේලුණු ගොම කොටස් දෙකයි මතුපිට පස් කොටස් එකයි වේලුණු ගොම කොටස් දෙකයි. ඊළඟට තව අපිට ඕන වෙනවා මේක අනිවාර්යෙන්ම එකතු කරන්න. ඒකෙන් තමයි මේකේ තියෙන මේ පරිසරය රැකෙන්නේ. මතුපිට පස් කොටස් එකයි වේලුණු ගොම කොටස් දෙකයි කුහුබත් කොටස් එකයි කුහුබත් අනිවාර්යයෙන්ම එකතු කරන්නට ඕනේ. ඊළඟට කර දහය එහෙම නැත්නම් කර දහය හොයාගන්න බැරි නම් අඟුරු කුඩු කොටස් එකයි. මොකද සාමාන්‍යයෙන් මේ ගෝව වගාව කරනකොට pH අගය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 6.5ක් ඒ කියන්නේ නියුට්‍රල් වගේ pH අගයක් තමයි එන්නේ. අපි අනේ අපි භාවිතා කරා නම් කොම්පෝස් සමාවෙද කොහොමත් පාවිච්චි කරා නම් අනිවාර්යයෙන්ම අඟුරු කුඩු පාවිච්චි කරන්න ඕනේ. ඒකේ තියෙන pH අගය යාමනය කිරීම සඳහා. එතකොට මතකයිද පස් මාධ්‍ය සාමාන්‍ය මතු පිටපස් කොටස් එකක් ගන්න. ඒකට ඔගොල්ලෝ මං කිව්වා මේ කවුඩ් එහෙම නැත්නම් ගොම වේලුණු ගොම කොටස් දෙකක් ගන්න. ඒකට කොකෝ පීට් එහෙම නැත්නම් මේ කොහොමත් කොටස් එකක් ගන්න. කර දහය හෝ අඟුරු කුඩු කොටස් එකක් ගන්න. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරන්න. මේකට ඔයගලන්ට ඕනනම් කොම්පෝස්ට් කොටස් එකක් එහෙම නැත්නම් මේ කොකෝ පී මොනවාද මේ කොම්පෝස්ට් හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ වෙන භාවිතා කරන හොඳ මේ දෙයක් දා එකතු කරන්න පුළුවන්. මේ ටික එකතු කරාම ඇති මම මේ කියපු ප්‍රතිඵල අරගන්න මේ ටික හොඳටම ප්‍රමාණවත්. හොඳට මේ ටික එකතු කරාට පස්සේ මේකට මේසහැඳි දෙකක් ඩොලමයිට් මේසහැඳි දෙකක් දාන්න. ඩොලමයිට් ගොඩාක් ඕනේ නැහැ. මේවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මේසහැඳි දෙකක් තුනක් වගේ දැම්මම හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අපි හිතමු කිලෝ 5ක් හදනවා කියලා. කිලෝ 5ක් පස් මාධ්‍ය සකස් කරනවා නම් ඩොලමයිට් සාමාන්‍ය මේසහැඳි 5ක් 6ක් විතර ප්‍රමාණවත්. ඒ විදිහට ඩොලමයිට් දාන්න. දාලා හොඳට කැට කුඩු වෙන විදිහට හදා ගන්න ඕනේ. පොඩ්ඩක් අතර කෑලි කෑලි තියෙන්න බෑ. මේකෙදි හොඳට පස්සල තෙතමනේ පසේ තෙතමනේ තියෙන්න ඕනේ. ලීෆ් වෙජිටබල්ස් වල ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක්. පසේ තෙතමනේ තියෙන්න ඕනේ. ඒ වගේම පසේ තෙතමනේ තියනවා කියලා අර කරදරකාරී විදිහට පසේ තෙතගතිය තියෙන්න බෑ. වතුර ගලාගෙන යන්න. ඒ නිසා තමයි ඔය විදිහට අපි පස්මාධ්‍ය සකස් කරන්නේ. ඔය විදිහට පස්මාධ්‍ය සකස් කරලා ඔය පස්මාධ්‍ය හොඳට පුරව ගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම මගේ අත්දැකීමෙන් මේ කියන්නේ මම තවන් දාන්නේ නැහැ. ගෝව තවන් දාලා තවන් පැන අරගෙන ඇවිල්ලා හිටවන්නේ නැහැ. ගෝව කියලා කියන්නේ හරි අපූර්වට බීජයෙන් භෝගය එනවා. ඒක නිසා ඕකුල්ලන්ගේ ඇඟිලි පුරු භාගයක් තුන් කාලක් වගේ වෙන විදිහට අර හදාගත්ත පස් මාධ්‍ය දැන් ඔගොල්ලෝ කන්ටේනර් එකක හදනවා නම් මේක ඒ හදාගත්ත කන්ටේනර් එකේ පස් ටික පුරවලා ඊට පස්සේ අඟල් තුන් කාලක් විතර පුංචි පොඩි පොඩියට හදාගන්න මේ පොඩි සිදුරක් හදාගන්න. ඒකේ තමයි අපි බීජේ හිටවන්නේ. එතකොට ඔගොල්ලෝ බීජ තෝරගන්නකොට බීජ ලබා ගන්නකොට ඔගොල්ලන්ට බීජ ලබා ගන්න පුළුවන්. ඔය බීජ විකුණන තියෙන තැන් වලින් බීජ ලබා ගන්න පුළුවන්. ඒ ලබාගත් බීජ එක දවසක් ඒ කියන්නේ එක රැයක් වතුර දාලා වතුරට පෙඟෙන්න තියලා තියන්න.
පෙගෙන්න තියෙනකොට හොඳට මතක තියාගන්න පොල් කට්ටක හරි තමන් භාවිතයට ගන්නේ නැති එකක තමයි ඕගොල්ලෝ මේක පෙගෙන්න තියන්න ඕනේ මොකද ඒවැ දිලීර නාශක දාලා තියෙන. පිටුපු ගෙදර මොකක් හරි වතුර බොන කෝප් එක මේක කරොත් තියෙන එක හොඳ දෙයක් නෙමෙයි. පොල් කට්ටක් වගේ මොනවා හරි ඉවත දාන එකක් අරගෙන ඒකේ මේක දාලා තියන්න. ඒ දාලා ඊට පස්සේ රෑක් පෙඟින්න තියලා අරගන්න. අර දානකොට එක බීජයක් හරි උඩ පාවෙනව නම් ඒව ගන්න එපා. ඒව සුදුසු බීජ නෙමෙයි. මේ විදිහට තියාගත්ත බීජ ටික ඔගලන් දෙපාර්තිය සකස් කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ඔගලන්ට පේනවද වියත් දෙකමාරක් විතර පරතරයේ තියෙන ඕනි ගිනිගෝව වගාව බීජ දෙකක් අතර වියත් දෙකමාරක් වියත් දෙකමාරක් පරතරයේ තියෙන විදිහට දෙපැත්තටම වියත් දෙකමාරක් පරතරයේ තියෙන විදිහට බීජ හිටවගෙන යන්නේ. ඒ කියන්නේ ඉදිරියටත් තමන්ගේ දකුණු පැත්තටත් වම් පැත්තටත් පිටිපස්සටත්. ඒ කියන්නේ එක අපි කේන්ද්‍රයක් මෙහෙම කියලා ගත්තොත් ගෙඩිගෝව මෙතන වගා කරනවා නම් මේ පැත්තටත් වියත් දෙකමාරයි මේ පැත්තටත් වියත් දෙකමාරයි පරතරයේ තියෙන. එතකොට මෙතන වියත් දෙකමාරයි මෙතන වියත් දෙකමාරෙන් තමයි මේක මෙතන පෙර කරන්නේ. ඒ විදිහට බීජ හිටවගෙන යන බීජ හිටවනකොට අර වල සකස් කරන්නට උනේ ඇඟිලි පුරුක් භාගයක් හෝ තුන් කාලක් වගේ තමයි වල සකස් කරන්න උනේ. හරි ඊට පස්සේ දැන් මේකට හොඳට වතුර දාලා තියන්න. ඔයගලන්ට පුළුවන් ඒකට උඩින් ටිකක් කරදහය ටිකක් මෙහෙම හලාගෙන යන්න. ඔයගොල්ලෝ දැම්මට පස්සේ අර බීජ තවන් කරාට පස්සේ ඒකට උඩින් කර 10 ටිකක් මෙහෙම දාගෙන යන්න. එතකොට ඒක හරීම හොඳට අවශ්‍ය කරන තෙතමනේ රඳවගෙන තියෙනවා. ඊට පස්සේ මේකට හොඳට වතුර දැම්මම ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ගෝවා පුංචියට එනවා. අර මේ පුංචි පැලේ විහිෙම මතු වෙනවා. ඒ මතු වුණාට පස්සේ ආයෙත් අර සකස් කරපු මාධ්‍ය තියෙනවනේ. ඒ මාධ්‍යෙන් දැන් පළවෙනි කොළ දෙක එන්න පටන් ගන්නවා. ඒ පළවෙනි කොළ දෙක එන්න පටන් ගත්තට පස්සේ තව තමන්ගේ අර පැලේ පළවෙනි කොළ දෙක එන තැන ඉඳලා පස ගාවට තියෙන ප්‍රමාණය තියෙනවනේ. ඒ ප්‍රමාණය අඟලක් වගේ වැහෙන විදිහට ආයෙත් පස් ටිකක් එකතු කරලා තියන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරි දැන් පුතේ මෙතනනේ පස් ටික තියෙන්නේ. මේ දැන් අපි මේ වගේ එකක් ගමුකෝ. බලන්න ආ මේක ගමු. මෙතන මෙන්න මෙතනනි පස් තියෙන්නේ. එතකොට මෙතෙන්ට මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් අර අපි පැල කරපු එකේ උගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනකොට මෙන්න මේ හරියකට විතර ආයේ පස් ටිකක් දාන්න. එහෙම නැත්තම් මේකේ දැන් මේ මූල පද්ධතිය තව ටිකක් සවිමත් වෙන්න මේක ටිකක් මදි. ඒක නිසා මෙන්න මේ හරියට විතර අඟලක් අඟල් භාගයක් විතර පිරෙන විදියට මේකට හොඳ ශක්තියක් එන විදියට අර අපි අරගත්ත පෝෂක මාධ්‍ය නැත්තම් පස් මාධ්‍යම අපි පුරවගත්ත පස් මාධ්‍ය තියෙනවානේ. ඒකෙන් මේක මේ තැන්ට විතර හොඳට ලස්සනට වැඩි ගහට බාධාවක් වෙන්නේ නැති විදියට මේ ටික මෙහෙම අතින් පස් දාලා පුරව ගන්න. එතකොට මේක හොඳ ශක්තිමත් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ චූටි පැලවකට වතුර දානකොට පැල කැඩිලා යනවා. මේක මම අත්දැකපු දෙයක්. මේකට හොඳම විසඳුම තමයි මෙන්න මේ හරියට මේ අතු බෙදලා තියෙන තැනින් සාමාන්‍ය අඟල් භාගයක් විතර පහලට වෙනකම් මේක ආයේ හොඳ ස්තරයක් මේවා ස්තරයක් දාන එක ඔයගලන්ට අර හදාගත්ත පෝෂක ටික මේ මීඩියම් එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ විදියට මීඩියම් එක පාවිච්චි කරලා මේක මෙහෙම කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන වතුර දාන එක වතුර දාන සාමාන්‍ය සතියකට සැරයක් විතර ඔයගොල්ලන්ට පුළුවන් මේකට කර 10 වලට එකතු කරපු කර 10ත් එක්කලා එකතු කරන්න වෙලිච්ච බොම එකතු කරලා මේකට එකතු කරන්න පුළුවන්. සාමාන්‍ය සති දෙකකට පාරක් විතර ඔයගොල්ලන්ට එකතු කරන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මාස අපි ගත්තොත් එහෙම මාස එකමාරක් විතර යනකොට ඔගොලෝ මේ පෝර දානකොට පොඩ්ඩක් අර වටේට දැන් අපි එක තිබ්බනේ වියත් දෙකමාරක්. එතකොට ඒ වටේට පොඩ්ඩක් බුරුල් කරලා පෝර දාන්න. පෝර දාන්න අර මම කියපු විදිහට ඒ හදාගත්ත පෝර එක ඔබලන්ට දාන්න පුළුවන්. කර 10යි මේ වියලිච්ච ගොමයි ඒ ටිකක් දාන්න පුළුවන්. මේ ඔක්කොම පස් මාධ්‍ය සම්පූර්ණයෙන් ඔගොලු ජීවාණුහරණය කරලා ගන්නත් උනේ හොඳට අවුව එන තැනක තියෙන හින්දා මේක ජීවාණුහරණය වීමත් වෙනවා. හරිද? ඊට පස්සේ මේකට පෝර දාලා
ආයේ වතුර දාන්න පෝර ද මේ කාබනික පෝර වුණත් හැම වෙලාවෙම දාපු ගමන් හොඳට වතුර දාන්න ඕනේ. එතකොට තමයි මේ මුල් වලට හොඳට උරා ගන්නෙ. ඊට පස්සේ උගලන්ට බලා ගන්න පුළුවන් ලස්සනට ගෝවා පැලේ මෙහෙම හොඳ ලස්සනට වැඩිගෙන එනවා. ඒ වැඩිනකොට මෙන්න මේ යටම තියෙන කහ ගැහිච්ච මේවා අයින් කරන්න, ඒක කපලා අයින් කරන්න පුළුවන්. කහ ගැහිලා තියෙනව උගලන්ට මේකත් අයින් කරනවා කියන්නේ අපිට දාන්න එපා. මේක ලස්සනට බැදුමක් වගේ හදාගෙන උගලන්ට කන්න ගන්න පුළුවන්. ඒ විදිහට අරගන්න හොඳට හිරු එළිය වැටෙන්න ඕනේ. හොඳට හිරු එළිය සහ අවශ්‍ය කරන පොහොර ටික ඒ වාතාශ්‍රය ඉදික ලැබෙනකොට මම මේ කියපු විදිහට හදනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 3ක් වගේ යද්දී විශේෂයෙන්ම මාස 3කින් වගේ තමයි මේක ලස්සනට මේක මේ 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 හැදිලා තියෙන කොළ ටික එකට එකතු වෙලා හරි ලස්සනට ඉහළට ලස්සනට මේ ගෙඩි ගෝ එක ගෙඩිය හැදෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කඩා ගන්න පුළුවන්. ගෙඩිගෝව වගාවේදී මේ ඔය එක එක විදිහේ තියෙනවා මේ රෝගී තත්ත්වයන් තියෙනවා. ඔය රෝග ගැන මතක් කරන්නවත් එපා. ඒක තමයි මට දරුවන්ට කියන්න තියෙන දේ. මේ තමන් වගා කරන මේ දරුවෝ ටිකක් කියලා හිතාගෙන ආදරය කරමින් ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙමින් ඒගොල්ලන්ට ආදරය කරමින් වගා කරන්න. රෝග ගැන හිතන්න එපා. කොච්චර වැඩිලා තියෙනවද කියලා හිතන්න එපා. අනේ මේ මේක හරි ලස්සනට වැඩිලා තියෙනානේ කියලා හිතන්න එපා. මේ කිසි දෙයක් හිතන්න එපා. මම ආදරෙන් ඕගොල්ලන්ව හදනවා. එච්චරයි. තේරුණාද? ඒ විදිහට මේ වගාව කරගෙන ඉස්සරහට යන්න. ඔයගොල්ලන්ට සාර්ථක වගාවක් කරගන්න පුළුවන් වේ. ඒ වගේම මේ ගිනිගෝව වගාව සිදු කරලා ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයකුත් වෙයි. ඒක තමයි වගාව කියන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි කැපවීමක් කරලා ලබා ගන්න දේ ඒක භෞතික වේදයක් නේ අපි ලබා ගන්නෙ. ඒ කියන්නේ අපිට මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාරයක් විදිහට වෙන්න පුළුවන්. කොයි විදිහකට හරි අපි යම්කිසි දෙයක් ලබා ගන්නවා. ඒ ලබා ගන්න දේ අපිට ජීවිත කාලෙම යම් විදිය සැනසීමක් ලබා ගන්න සමහර විට මූල්‍යමය ස්ථාවරත්වයක් වෙන්නත් පුළුවන්, මානසික නිදහසක් වෙන්නත් පුළුවන්. ඕනම දෙයක් ලබා ගන්න විදිය දෙයක් නම් ඒ විදියකට ඒකපත් වෙනවා නම් ඒක තමයි සෞභාග්‍ය කියන්නේ. දරුවන්ට මතක ඇති මම මඤ්ඤොක්ක වගාව පිළිබඳව කරපු වීඩියෝ එක. ඒකෙත් මම කිව්වා ඔගොලු මඤ්ඤොක්ක හිටවලා ලබාගත් මුදල ඔයගලන්ට නැවත යම්කිසි අපිට මොනවා හරි ආයෝජනයකට එහෙම නැත්නම් අපිට හොඳ දෙයක් සිදු වෙන දෙයකට භාවිතා කරන්න බැරි වෙනවා කියලා. ඒක එහෙම තමයි. ඒකේක ශක්තිය නිසා සිදු වෙන දෙයක්. එතකොට මම ඉස්සරහට දරුවන්ට කියලා දෙනවා අපේ ගෙවත්තේ වැඩිපුරම වගා කරන්න ඕනේ භෝග වර්ග මොනවද කියලා. ප්‍රබල ශක්තිය ලබා ගන්න. ගොඩාක් දේවල් තියෙනවා දරුවොත් එක්කලා කතා කරන්න. ඉතින් ඒ දේවල් නිවැරදිව ජීවිතයට එකතු කරගත්තත් ඔයගොල්ලන්ට මේ වගාව විතරක් නෙමෙයි කියන දෙන්නේ. වගාවත් එක්කලා සැබඳුණු ඔයගොල්ලන්ගේ ජීවිතයේ ප්‍රබලව ශක්තිමත් කරන්නට. මේ ආධ්‍යාත්මීය ශක්තිමත් කරලා ඔබ වෙතට ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරන්නට කරන මේ මඟ පෙන්වීමක් තියෙනවා. ඉතින් ඒ දේවල් හරියට ජීවිතයට එකතු කරගන්න දරුවන්ට මතක් කරන්නට ඕනේ. යෝත බතල් දඬු සහ දේශීය භෝග බීජ පැකට්ටුව අවශ්‍ය දරුවන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යෝත බතල් දඬු වෙනම ලබා ගන්න පුළුවන්. දේශීය භෝග බීජ පැකට්ටුව වෙනම ලබා ගන්න පුළුවන්. දේශීය ඉරිඟු බීජ පැකට්ටුව වෙනම ලබා ගන්නට පුළුවන්. නිවස බලගන්වන කොළදුම් කට්ටලය ඒකත් දරුවන්ට වෙනම ලබා ගන්නට පුළුවන්. ඒ වගේම සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව, ආදර වැඩමුළුව, ඊළඟට ව්‍යවසායක බලාගාරය, අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව සහ මැහුම් පාඨමාලාව මේ ඔක්කොම දරුවන්ට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඔක්කොටම දරුවෝ එන්නට ඕනේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා දරුවන්ට ඇලවුම් කරලා ඒවා ලබා ගන්නට පුළුවන්. එතකොට ආශිර්වාද පලිඟු කට්ටලේ සහ මැණික් අවශ්‍ය දරුවන්ට ඒවා ලබා ගන්නත් පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන වීඩියෝ එක මේ මගේ පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ඇවිල්ලා ඒවා ඇලවුම් කරලා ලබා ගන්නත් පුළුවන්. ඉතින් නිවැරදිව ශක්තිය හසුරවන දරුවන්ට ඒවා ලබා ගන්නට හිත් පහළ වෙයි, ශක්තිය ලැබේවි. මේ අපි දැලුවොත් එහෙම හොඳ කෝටිපතියන් එතකොට අපි ගත්තොත් එහෙම ට්‍රිලියන පතියන් බවට පත් වෙලා ඉන්න හැම කෙනෙක්ම මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය
හැම වෙලාවෙම ආකර්ෂණය කරන අය. ඒගොල්ලන්ගේ ඇතුළාන්තයේ හොයලා බැලුවොත් එතන ඒගොල්ලන් මේ හැම ශක්තියක්ම භාවිත කරන අය කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒකට හේතුව තමයි මේ හැමදේම මේ විශ්වයේ තියෙන ප්‍රබලතම ශක්තිය ආකර්ෂණය කරන්නට අපිට හැකියාව ලැබෙන මොහොතේ තමයි අපිට සියලු දේ ලැබෙන්නේ. ඒක එක එක ක්‍රමවලින් ලැබෙනවා. හැබැයි ඒ ඔක්කොමම හැකියාව තියෙන මිනිස්සේ බිහි වෙනවා. එතකොට ඒක ඔබට පේන යථාර්ථය තුල නෙමෙයි තියෙන්නේ. ඒක මේ ශක්ති ඔබට නොපෙනෙන මානයක තියෙන්නේ. ඉතින් ඒක නිවැරදිව ඔබලගේ ජීවිතයට එකතු කරන්න තමයි මේ මඟ පෙන්වන්නේ. මේ කියලා දෙන දේවල් ටික හදවතින්ම පිළි අරගෙන කටයුතු කරන දරුවන්ට ඒ සැනසීම ලැබේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. channel එක subscribe කරන තියාගන්න පුතේ. bell icon එක click කරන තියාගන්න. page එකට inbox පණිවිඩයක් කියලා අවශ්‍ය සේවාවන් ලබා ගන්න. ඒ වගේම page එක like කරලා තියාගන්න. එහෙනම් අවශ්‍ය කොළඳුම් කට්ටලය ලංකාවේ දරුවන්ට සහ පිට රට දරුවෝ ඕනම දරුවෙකුට ලබා ගන්න පුළුවන්. හැබැයි අර අනිත් බීජ කට්ටල් එහෙම ලබා ගන්න බෑ. ඒවා ඉවන්න බෑනේ. නමුත් මේක වියලි තත්ත්වයේ තියෙන නිසා කොළඳුම් කට්ටලය ලංකාවේ දරුවන්ට පිට රට දරුවන්ට ලබා ගන්නට පුළුවන්. මං කලින් ඒක ඇත්තටම ලබා දීම සිද්ධ කරේ නෑ. නමුත් දරුවන්ගේ විශේෂිත ඉල්ලීම මත තමයි ඒක ලබා දීම සිදු කරන්නේ. මොකද පිටරට දරුවන්ට ලබා දීම සිදු කරා. හැබැයි මම මගේ අභ්‍යාස කරන දරුවන්ට ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මයේ තියෙන ශක්තිය අනුව තමයි ඒගොල්ලන්ට විවිධ කොළවට්ටෝරු නිර්දේශ කරේ. නමුත් දරුවන්ගේ ලොකු අවශ්‍යතාවයක් ආවා මතු වුණා. ඒගොල්ලන්ට කොළ හොයා ගන්න බෑ කියලා. දැන් මම එහෙම කොළඳුම් වට්ටෝරු වැඩමුළු වලට සම්බන්ධ වෙන දරුවන්ට ලබා දීම කරන්නේ. අවශ්‍ය දරුවන්ට නිවස බලගන්නන කොළඳුම් කට්ටලය ලබාගෙන ඒක නිවස බලගන්නන්නට භාවිතා කරන්න පුළුවන්. ඉස්සරහට මම කිසිම දරුවෙකුට ඒගොල්ලන්ගේ ඌරාව බලලා දුම් වට්ටෝරු නියම කිරීමක් සිදු කරන්නේ නැහැ කියලා මතක් කරනවා. මොකද නැත්නම් ඒක දරුවන්ට පැටලෙනවානේ. ඒක නිසා ඒ ඕනම දරුවෙකුට මම ඒක නිර්දේශ කරන්නේ අවශ්‍ය දරුවන්ට හිත තමන්ට හිත පහළ වෙනවා නම් ඒක හිත පහළ වෙන්න ඕනේ මම කියලා හරියන්නේ. මන්ට දැනින් දුන්නේ මගේ ගාව මේ ඍණ ශක්තිය තියෙනවා. මට මේ ගැටලු තියෙන එකයි මම මේකට පිළියමක් යොදා ගන්න ඕනේ. ඒක හරියට ඒ දරුවා ඒක භාවාත්මකව හරිම ලෙන්ගතව හරි පැහැදුණු සිතින් ඒක හිතුවොත් ඒ දරුවට ඒක ලබා ගන්නට අවශ්‍ය කරන විභවය ලැබේ. ඒක තමයි විදිය. ඉතින් දැන් මම දරුවන්ට කියලා තියෙනවානේ මගේ මම කිසිම තෙල් පොලිමක හිටියේ නැහැ. මට ඒ අවශ්‍යතාව තෙල් අවශ්‍යතාවේ නැතුව ගියා ඒ කාලෙදි. ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා අවශ්‍ය දරුවන්ට ඒවා ඇඳුම් කරලා ලබා ගන්නට හැකියාව තියෙනවා. ලංකාවේ දරුවන්ට පිටරට දරුවන්ට ඒවා ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.